සපුමල් කාර්යාලයේ පාසලේ සිට ඇඳගෙන නිල් කොට කලිසමත් සුදු වෙස්ට් එකත් පිටිනි. කොල්ලා ටික මහතේ. ඒ නිසා බෝලයක් ගැනීම. ඌ ආවේ කොකා කොලා කෑන් එකක්ද බොමිනි. ඔහුට එහෙමයි. කොකා කොලා ෂෝට් ඊට්සුත් සීනව නම් වෙන මොනවත් ඕනේ නැත. අක්කා කොල්ලෙද්දි සපුපම නන්නව. සාගරද හිසොසවා බැලුවේ. දෙන්නම උන්නේ වැඩක් නැති වැඩ කරමිනි. අනේ පැටියෝ ඔයා ආවද? फुल गार्ड पीट जीप के आवे कोल्ला की हुरता लांडिनी सपुमल सागर देख सीना सुनी अक्का के आडंबर पाट मल्ली किने कहवद पेटियो हॉस्टल लेकिन दवल्ट कहवा इति मुनाद तिब्बे वेडक ने अक्के अद गोवा दास कोल्ला के कताट सागर द ओ दिस बला सीना सुनी देम मल्लीव तल्लगनी कपटिया सपु आक बलागिन सिदुवाए अय्य दालुतिन आवे प्रेम क्यूवा ओ पोड़ी बेबी मगे नाम सपुमल पोड़ी का बेबी की नाट कैमती नेत पोड़ी बेबी अटवसर सागर ऐसुए ओ अय्या कोहमत दाने मट हितुना सागर टोगे पासल्य सेवी तात नेतुने मेद अवसले अद मुरली का विकट तुना कोहमत इला नेद आई सपु आक बलागन सिना सुनाए मलिट कौरोद कम नेत ओ इन्नी तनिकरम क्रिकेट लोके गे නෑ තුනක්ම ගත්තද නැතුව එක ඕවර් එක විකට් දෙකක් ගත්තා බැලුවේ නැද්ද මැච් එක නෑ පොඩි බේබි 250ට කලින් ඉංග්‍රීසි ටීම් එක කඩාගත්තා නම් නියමයි හැබැයි සනත්ගේ සංගරේ චාන්ස් හිටියොත් තමයි හොඳ සනත් ෆෝම් එකේ ඉන්නේ මේ පාර හාෆ් එකක් දායි අපරාදී වාස් මේ පාර ටීම් එකේ නැත්තේ ඒකනේ පිස්සු පොරවල් ටිකක් මේ පාර ටීම් එකේ සිලෙක්ට් කරලා තියෙන්නේ कोल्लागे कथाट सागर दो दिश बला सिना सुनी दैन मल्लियो तल्लगनी दिन्नम तकट तके दैन मे दिन्नम कैडीम लेसी नोड़ बा सबूदानी अय स्कूल टीम में के हिटिया दे अंडर 13 हिटिया पड़ी बेबी ने बोलिंद बैटिंद बोलिंद मम फास्ट मीडियम दैन मे ने अय अंडर 19 गेवी नेत्ती मगे अम्मा ए दवसल नेतिउना पड़ी बेबी इदिन प्रैक्टिस करन्न बेरीउना हा ने पाव एडे पोड़ी का मुन एम दुब्बर सब उन्नी को दिमी हवस आप बैटिंग करना बला हा पोड़ी बेबी मल्ली हवस होश दागा पोड़ी का उलव के होश दागने इनाये हताई तीट आप बैटिंग कराने पुदमे ओ एम देना पुदमल से हितर आई दिन टिकट कलिंग अम्मा दो अरना कलाये मल्ली पेमें मीनाड़ी तुना तरक्त गत දැන් මල්ලි ඔස්සමක පුදුම ලෙස මිතුරු වී ඇත. යලිත් කාර්යාල කාමරේ පාළුවෙන් බරවිය. සාගර හිටියටින් පුටුවෙන් නැගිට්ටේ. එසේ නැගිටිද්දී සබුගේ බොබුට මොකදෝ ගැස්මක් ඇති වෙයි. මිස් සබු හිසෙස්සෙවි අමාරු වෙනි. ඔහු මේසේ ළඟට ආවිට බොබුට මෙහෙම වෙන්නේ ඇයි? ඇයි? මිස් මම් පෑකර ටවුමට් ටිකක් දුවලා එන්නද? හදිස්සියේ ආව නිසා මොනවත් කිනාවේ නැහැ. යන්න. සබු කිව්වේ එපමණකි. मगे मुकट दिटवागर इन पशु बिंबलागिन कार्यालय पिटवी सपू सहन कार्यालय नागे उन्नदा पाल कदहस दबू कार्यालय असदम उड़टेमी फार्म हाउस दिपिट ली बरांदेट आपस ऐतन ऊहपिने मेटिकट ऊ पतने सहन दुरा गोसैत ऐतनी पतने मेद सुत कमसगनी अदिश सबू सहन विला बला उन्नाए पुदुम तरवे टमरी अनवाई कील गिदर उकटम कीले अन्नी अम्मा इकवरम सपू लंगट पेमिन की अद्दी सपूर्ण ऐतन ऊदिश बलागिने सपूट युवसागत नोकि लज्जावदी मम बलांगिटी ये पिसे की अनदी अने सीआई नेत कियला सपू कीवाय अम्मा सीना सुनामिस किसा कीवे नेत नेंदला आवेट फार्म हाउस के मी निष्कलंकय नेतिवेन बाव सपू दानी गिदरट वेन कौरुहो इनवाट सपूद केमतिय मी पतनेट अमुत्ते काविट इदाराय रसवत्ते सपू वडात्मा आशागले अम्मागे पेरनेम मितुरियाकु सुजाता आंटीला इन दाटे सुजाता आंटी मेन्म अगे सेमियाव भंडार अंकल द हुंदाय हूं कोलम सीट पट्टी बोल्ट इन ओंगि धूल दिन्नव तेक्का कि दिन्नव सबू निधिगरवा गे अंदे
හිමිනි කෙනෙක් ආදවසර ඔවුන්ට සලකන්නේ සබෝගේ අද්දකීම්මයි. එහෙත් නැන්දලා මේ පතනෙට එනවට සබෝගේ විශේෂ කැමැත්තක් නැත. ඇරත් ඔවුන්ෙන්නේ අහිංසකව පැමිණ කාබි යන්නට පමණක්ම නොවේ. ෆාම් හවුස්ගේ සාද දමනට ඔවුන් සැලසුම් කරන්නේ සියාගෙන් පවා අසන්නේ නැතුවයි. නැන්දලාට දිල්ලාරයියලාට ෆාම් හවුස්ගේ පණිවිඩය වන්නට කිසිම අදිසි අවශ්‍යතාවයක් නැත. මේ පතන ජීවිතයට පුරු වෙන්නට තරම් ඔවුන්ගේ ජීවිතවල නිෂ්කලංකයක්ද නැත. එසේ වී තිබීදී ඔවුන් පතනේ පණිවිඩයට එන්නේ ඇයි? තවරු දෙකකින් වැඩිමුණු තුනකින් තමාට යහව වන්නට වන බව සපෝදානේ. හදවතේ ඉන්නා කෙනා එහෙම හිතන වෙලාවටම එන්නේ නැත. කාලේ ආවිත ලැබෙන කෙනා සමග ඉරණම් ගමන යා යුතුය. ඒකිනම් මේ ෆාම් හවුස් එකේ නතර වන්නට කැමති නොවන බව සපෝදානේ. සීයාව මේ ෆාම් එක ෆාම් හවුස් එකේ නිෂ්කලංක ජීවිතයේ එය සියල්ල දමා යන දවසක් ගැන සපෝට හිතා ගන්නට වන්න එක. ගෑනු ළමයෙක්ගේ දෛවයයි විවාහ වන මහත්තයාගේ අතේ බව සපෝදානේ. එයා යන්න කොහෙද කතා කරන්න යන්න වෙනවා. එහෙමනි බැන්දම සපෝසිතී දුකිනි. නෝනා කියන දේවල් අසන මහත්තයලා ලැබෙන්නේ කලාතුරකින්. අම්මා බැඳපු දවසල අනුරාධපුරේ හිටියලුනේ. තාත්තා එහෙලුනේ වැඩ කළේ. ඊට පස්සේ කොළඹ, පස්සේ කැන්ඩි, දැන් මේ පතනේ. සපෝට දිග සුසුමා පිටවිය. ආදරය කරන්නේ නැති කෙනෙක් එක ජීවිත කාලෙම ජීවත් වෙවි බබාලා හදාද ඉන්නවලු ජීවිතේම අපරාධේ. සපෝට හිතෙන්නේ හිමය. යන්තම් පොදයක් පතනේ හරහා කඩාගෙන ගියේ. පතනේට පොදයක් පවා යන්නේ තද සීතලද සමගින්. තාමත් ඈත හොගේ රෝ යන්තම් තිතක් සීදිස්සේ. හොඳ වැඩේ. දැන් තෙමිච්ච දෙන්. සපෝ සිතුවාය. පතනේ ජීවිතේ වෙනත් තැනක ජීවිතයට වඩා වෙනස්සේ. සාගරයේ තේරුම් ගත්තේ පතනේ ගත කළ ප්‍රථම රැයේදී. ඊයේ රැය අන්තම් ගත කළ යගේ ස්වීටරේට පිංසිද්ධ වෙන්නට. එයන් නොතබින්නම් වෙන්නේ සීතලේ වේවුලා මැරෙන්නට. දවල්ටද උණුසුම් මැදුමක් නැතුව වැඩ කිරීම අමාරුය. ඇරත්තගේ ස්වීටරේ හොඳ එකකි. එහෙම නාස්ති කරන්නට ඔහුට ලෝභය. ෆාම් එකේ වැඩ කරද්දී අඳින්නට ස්වීටර දෙකක් තිබිය යුතුය. සියලටම වඩා සපත් දෙකක් නම් ඕන මේ. මේ පොළොත් එතේ. තියේ. හිල්ලු අඩිය ගෙවුණු සපතු දාගෙන මේ තෙත පොළොවේ යද්දි මේස් පවා තෙත්වේ. ඇඳුම් දෙක තුනක්ද වැඩිපුර තිබිය යුතුය. ඒක ඇඳම සේදු විට වේලින්ට දවස් දෙකක්වත් යයි. අවුරැල්ලක් එන ඉඳ හිටියේ. සියල්ලටම වඩා අමාරු මාරයට කෝපි එකක්වත් නැතුව ඉන්නට. හැම වෙලාවෙම කෝපි එකක් ඉල්ලගෙන ප්‍රේමක්කා ළඟට යා නොහැක. කෝපි සීනි ටිකකුත් හීට්‍රියකුත් ඇද්දම් තනියම රැයකට කෝපි එකක් හදාගත හැක. ඒක අතකට එහෙම ජීවත් වෙන්නට සාගර කැමතියි. සමහර දවස්වල හැරෙන්නේ පාන්දර 5ට 4ට. ඉන්පසු නිින්දක් යන්නේද නැත. එවැනි පාන්දරක කෝපි උරන් නැතුව ඉන්නටම අමාරුය. ක්වාටර්ස් කාමරේ අලුත් ජීවිතයක් හදාගත යුතු ඇත. නැත්තම් අමාරුය. 15. පුංචි පොකට් රේඩියෝක්වත් තිබ්බොත් රැයකට ආහ සිටිය හැක. සාගරට ඕන ඕවා ටික ගන්නට. එහෙත් කොල්ලා අතිවේ හරියටම කියනවා නම් රුපියල් 300 ගන්නයි. ඉන් සුවිතයක්වත් ගත නොහැක. ඒ සාගර ටවුමට එන්නට පිටත් වී ඔහුගේ කුඩා චේන් පට අරගෙන මේ චේන් පට අදා දුන්නේ අම්මාය. ඔහුට පුදුමාකාර ලෙස ආදරය කළේ. ඒ දැන් තමගේ ලස්සනක් බලන්නට අම්මාවත් නැත. සාගරයේ උකස් කර කියාකෝ ගන්නට සිටියේ පඩි ලැබුණු පසු බේරා ගන්නට සිතාගෙන. පොදේ සීතලයේ ඔහු පොදේ වැඩි වූ වෙලාවක පයින්ස් ගහක් යටට ගියුන්නේ. කඳුකරයට වහින්නේ බින්දු බින්දු ඇස්සකි. මෙහි පොද පව වැටෙන්නේ හීනියට ඇලයට. සින්න දොරේ කොහෙද යනවා? දලුගිරින එල්ෆ් එක නවත එහුන් රියදුරු සාගරෙන් ඇසුවේ. කඳුකරේදී මෙහෙම උදව් කරන්නේ අහිංසක දෙමළ වැසියෙක් පමණි. ටවුමට යනවා අයියේ. සාගර කීවේ. නගින්න මාත් ටවුමට යන්නේ. සාගර සතුටින් එල්ෆ් එකට පැන්නේ. නැත්තම් වෙන්නේ සෑහෙන දුරක් පයින් බඩ ගන්නට. ෆාම් හවුස් එකේ සිට වාහනයක් නැතුව ටවුමට එීම හිතන තරම් පහසු වැඩක් නෙවෙයි. සින්න දොරේ කොහෙද වැඩ කරනවා? මම ෆාම් එකේ අයියා. දිසානායක ෆාම් එකේ. හා පොඩි ෆාම් එකේ. ෆාම් එක කුඩා වුද මේ පළාතේ තරම ජනප්‍රියයි. ඒ අරම කඩා වැටෙන්නේ අපරාධයේ උඩ සිටුනේ. සින්නදුරේ හිටියන වැස්සට තමා තෙමෙනවා. මේ වැස්ස සැබෑය. නාගපන්න වැස්සය. ෆයිනස් ගහයටට වී උනාන රෑවනතුරු එතනට වී ඉන්නට වෙන්නේ. සින්නදුරේ මෙහෙට ආලොත්. ඔව් අයියේ. මං කුරුණෑගල. මං හිතුවා හැන්දෑවට වාහනයක් නැතිව ටවුමට එන්න එපා. යන්න තමා බැරි වෙනවා.
ඒක තමයි අයියේ මං හිතුවේ නෑ මං දලු දාලා තව පැය කහමාර්ගෙන් ටවුමින් යනවා සින්දුරේ කීයටද යන්නේ ඔහු අයින්සක දෙමළ කෙනෙක්ගේ අනේ අයියා මාවත් ආ යන්න මං පැය කහමාර්ගෙන් බඩු ටික අරගෙන එන්නම් ආ මෙන්න මේ ෂෙඩ් එක ගාවට ඉන්න ආ හොඳයි අයියා සාගර ටවුමින් බැස්සේ සතුටෙනි නැත්තම් යන්නට වෙන්නේ ත්‍රිවිලියක්ගෙන එහෙම විසිකරන්න සල්ලියක් නැත ඔහු මුලින්ම ගිය නුවරඉල් නගරයේ ඔක්කස් බඩු කඩේකට මාලි දෙන්නට ලෝභය පළුම් පඩියම මේ බේරා ගන්න අය සාගර හිතාගත්තේ කීයක් ඕනද කීයක් ගන්න පුළුවන්ද 10ක් දෙන්නම් එච්චර එපා 3000ක් දෙන්න අච්චර මුදලක් අවශ්‍ය නැත ඕනවට වඩා වැඩි මුදලක් ගත්තට බේරා ගන්නට අමාරුයි සාගර මුදල් ටික රැගෙන ඔකස් කඩෙන් පිට විය ඔකස් කඩෙන් සල්ලි දුන්නේ පළවෙනි මාසේ පොලිය කපාගෙන මේකනම් සල්ලි වලින්ම හැදුණු ලෝකයක සාගර ස්විටර් ගන්නට ගිය සුපර් මාකට් එක පැත්තෙන් වූ නුවරඑළිය බසාර් එකට එතන ස්විටර් සෑහෙන ප්‍රමාණයක් තිබුණි එහෙත් ඇය දුන්න එක තරම් හොඳ එකක් තිබුණේ නැත ඒ ජීවිතේ පුරා පරිස්සමෙන් රැකගත යුතු දෙයකයි සාගරට සිදුනේ